බංගලාදේශ ශ්‍රී ලංකා තරගාවලිය ආරම්භයට කලින් ලොකු කතාවකට බංගලාදේශයට මේ තරගාවලියේ එක්දින තරගාවලිය ටෙස්ට් තරගාවලිය වගේම T20 තරගාවලියක් දිනන්න හැකියාවක් ලැබුණේ නැහැ. පළවෙනි T20 තරගයේ තමන්ගේ කණ්ඩායම වැඩිම T20 ලකුණු වාර්තාවට ගියාම බංගලාදේශ ක්‍රීඩකයෝ වගේ ප්‍රේක්ෂකයෝ හිතුවේ තරගයේ දිනුවා කියලා. හැබැයි ලකුණු 193ක් ගහලා එහෙම හිතුවට තරගයේ අවසානයේ බංගලාදේශ නායකයාට කියන්න උනේ මේ වගේ කතාවක්. අපේ පන්දු යවන්න ඊ හරියට පන්දු යව්වේ නැහැ. ඒ වගේම ලකුණු තියෙන පිට්ටනියක ලකුණු නොදෙන පන්දු වැඩියෙන් කරන්න ඕන. ඒක ගොඩක් වැදගත්. යොක පන්දු බවුන්සර් පන්දු වලින් ඒ දේ කරන්න පුළුවන්. හැබැයි ඒ පන්දු යවද්දී හරිතැන්ට යවුවේ නැතොත් ලොකු පාඩුවක් වෙනවා කියලා ඊයේ අපිට දකින්න ලැබුණා. මහමුදුල්ලා කියලා තිබුණේ තරගේ දිනන්න පුළුවන් ලකුණු ගාණක් ගත්තත් ඒක ආරක්ෂා කරගන්න බැරි නම් වැඩක් නැහැ කියලා. අපි ගත්ත ලකුණු ගාණ ඇති කියලා මම තවම හිතන්නේ. අපේ හොඳ ඉලක්කයකට පන්දු යවුවා. හැබැයි හොඳ පතිතයක් ගන්න බැරි වුණා. මේ නිසා අපට ඊයේ වැරදුනේ. තරගේ දෙවන පන්දු ආරය යවපු මොහොමඩ් සල්ෆුදීන් ශ්‍රී ලංකා ප්‍රතිකරුවන්ට තමන්ගේ පන්දු ආර දෙකේ ලකුණු 33ක්ම දුන්නත් වරද එක්කෙනෙක්ට පටවන්න බෑ කියලා තමයි මහමුදුල්ලා කියන්නේ. මට හිතෙන්නේ සල්ෆුදීන්ට ඊයේ හොඳ දවසක් නෙවෙයි. ඔහු හදලා තියෙන පිටියට අවශ්‍ය විදිහට පන්දු යවුවේ නැහැ. ඒ වගේම තමයි ප්‍රතිකරුවන්ට පහරවල් වලට අවස්ථාව දුන්නා. මේ වගේ විකට් එකක ඒ වගේ පන්දු යවලා බෑ. මම හිතන්නේ ඔහු ඒ දේවල් ඉක්මනට ඉගෙන ගනී. තමන්ගේ වැරදි හදාගෙන ඔහු බංගලාදේශ තරඟ දිනවන්නෙක් වෙයි කියන එක තමයි මගේ බලාපොරොත්තුව. අනික එක තරඟයේ ඔහුගෙන් විතරක් නෙවෙයි වැරදි වුණේ. කවුරුවත් හරියට පන්දු යවුවේ නැහැ. නස්මුල් තමන්ගේ පළවෙනි තරඟයට ක්‍රීඩා කළත් ඔහුගෙන් හොඳ පන්දු ආර හතරක් අපට ලැබුණා. සල්ෆුදීන් මේ විදිහට ප්‍රහාරයන්ට ලක් වෙලා තියෙන්නේ ලංකාව අතින් විතරක් නෙවෙයි. දකුණු අප්‍රිකාවේ එක්ක තිබුණු T20 තරඟයකදී එක් පන්දු ආරයක ලකුණු 31ක් ගන්න මිලර් සමත් වෙලා තියෙනවා. මේ පන්දු යවන්න ඉස්සරහා ඒ වගේම BPL තරගාවලියේදී ඔහුට එරෙහිව ලකුණු 32ක් පන්දු ආරයකදී ගන්න ඩරන් සාමි සමත් වෙලා තියෙනවා. මේ විදිහට හොඳට ලකුණු අතරේ ඉන්න පන්දු යවන්නෙක් ගැන තමයි මහමුදුල්ලා තාමත් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් දැන්ම අපේ channel එකට subscribe කරන්නත් යාළුවෙකුට බලන්න වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.